දැන් තව කර්මයකින් තමයි ඊළඟ භවයේ උපදින්නේ. ප්‍රබල කර්මයකින් ඔන්න භවයක් ලැබුණා. හොඳ හිතක්, ඥානවන්ත හිතක්, හොඳට සාර්ථකයි, හොඳ ජීවිතයක් ගත කරා. දුර්වල කර්මයක් ඊළඟ භවයේ දුන්නා ප්‍රතිසන්දිය. හිතන්න එපා මේ හැකියාවන් ඔක්කොම ඊළඟ භවයට එනවා කියලා. නෑ නෑ නෑ. බෝධිසත්වවරයෙක්ට උනා තිරිසන් ආත්මේ ඉපදුනාම ධ්‍යාන උපදවන්න බෑ. කලින් භවයේ මේ අලුත් භවයේ ප්‍රතිසන්දිය ප්‍රතිසන්දිත විතරක් නෙමෙයි. ප්‍රකෘති දුකම් ප්‍රතිසන්දිය භවාංගිය චුති මේ ඔක්කොම නේ. එකම හිත එකපාරක් නෙමෙයි නැවත නැවත ඒ උපදින ඒ කර්මයෙන්මනේ උපදවන්නේ. හැබැයි හැම සිතක්ම කර්මයෙන් නෙවෙයි. ඊට පස්සේ මං කියන්නේ කතා කරන ක්‍රියා කරන සිත් උපදිනවා. ඒක වෙනම දෙයක්. ඒක අතට අර කරාර සිත නතර වෙනවා පොඩ්ඩකට. නතරලා අපි කටයුතු කළා ආපෝ විසිතර එනවා. ආපෝ කටයුතු කළා එනවා. එහෙම තමයි මේ ජීවිතය යන්නේ ධර්මයේ හැටියට. එතකොට දුර්වල ප්‍රතිසන්දියක් නම් ලැබුණේ ඊළඟ භවයේ මේ ගති ස්වභාව ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා අද සිල්වත් වුණා කියලා ඊළඟ ජීවිතයේ සිල්වන්තම වෙයිද නැද්ද බය තියෙනවා. සසර බය තේරුම් ගන්න. ඇයි දුර්වල ප්‍රතිසන්දිතක් ආපු ගමන් පාප මිත්‍රයන්ට පුළුවන් ඔබ පොළඹවන්න. හොඳම උදාහරණේ කවුද? මෙන්න කවුරුත් ඕනේ මහා බෝධිසත්වයෝ. ඒක ආත්මිකදී පල් හොරෙක්. මේ කවුද? තමන්ට කෑම නැහැ කියලා එන මිනිස්සයාට මස් දෙන මිනිස්සයා. ඇහැ නැහැ කියලා ආපුවම දැන් හිතන්නකො කවුරු හරි හංගන්නේ කියලා රුපියල් 10ක් දෙනවා. රුපියල් 50ක් දෙනවා. හොඳ ක්‍රියාවක්. සාදු සාදු. අපි වර්ණනා කරනවා. කවුරු රුපියල් 1000ක්, 2000ක්, 10000ක් දෙනවා. අපි බලනවා අම්මෝ පුදුම දානපතියෙක් සාදු සාදු අපිට නම් කරන්න අමාරුයි පුදුම දානයක් දුන්නේ. මිනිස්සෙට පාරේ යනකොට කාර් එක දීලා આવත් එහෙම අපි කියයි ඔය සමහරවන් කියන්නේ මෝඩ වැඩක් කියලා. නමුත් ධර්ම දැනග අම්මෝ පුදුම දානයක් කරන්න දෙසි නැහැ. හැබැයි විශිෂ්ටයි. ගෙදර දීලා එළියට බැස්සොත් ඕකනේ ඉතින් බෝසත්තුරු කරේනේ. රාජ්‍ය දීලා යනවනේ එළියට. මැරෙනකන් රජකම් කරන්න කැමති මිනිස්සයාට රාජ්‍ය දීලා යනකොට දන් දීන්නේ. හිතන්නේ මිනිස්සේ බඩගින්න එනවා. කන්න දෙයක් නැහැ. මොනේ තිරිසනේ කන්න මස් ඕනේ. දෙන්න මස් නැහැ. ඇඟේ මස් ටික කපලා දෙනවා. වැරදිද වැඩේ? වෙලා තියෙන්නේ අපේ සීමාව ඉක්මවලා. ඒ නිසා තමයි බුදු වුණේ. අපි බුදු වෙන්නේ නැත්තේ. මේ බුදු වුණේ ඒ නිසා. ඒ අසීමිත හිතාගන්න බැරි ලෙවල් එකේ වැඩ කරපු නිසා. ඒ නිසා අපි වඳින්නේ. අපිට කිට්ටු කරන්න බෑ හිතට. එකවරක් දෙවරක් නෙවෙයි සියවර දහස්වර ලක්ෂවර කෝටිවර මේක කරනවා. නිකන් අපි රුපියල් කාසි දෙනවා වගේ ඇස් දෙනවා. ඉතින් දුන්නරස් ජීවිතේම ඉන්නව නන්ද වෙලා. ඊට පස්සේ තිබ්බේ ප්‍රශ්න අපි දන්නේ නැහැ. අපි දන්නේ සතු සාදු විතරයි. ඊට පස්සේ ජීවිතේ ගත කරපුවා ඇති නැහැ පොතේ. හරිනේ? එතකොට මේ වගේ කැපකිරීම කරපු බෝධිසත්වහිත එක ජීවිතයකදී පල් හොරෙක් වෙලා අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නවා. මොකද්ද හේතුව? දැන් හිතාගන්න බෑනේ මෙච්චර හොඳ කරපු මිනිස්සයා මොකද උනේ? ඒකට ධර්මයේ උත්තරයක් දෙනවා. එයාගේ ඒ ආත්මෙදී බෝසත්යන්ගේ ප්‍රතිසන්දිය දුර්වලයි. දුර්වල කර්මයකින් ප්‍රතිසන්දි ගත්තේ. ඒ නිසා මොකද උනේ? හොරෙක් වුණා. පහසුවෙන්ම පාප මිත්‍ර ආශ්‍රය නිසා ඒ ඇසුරට වැටුණා. සමහර ජීවිතවල හොරු සිල්වතුන් කරන්න තරම් දක්ෂයි. මිනිමරුව මහාන කරන්න තරම් දක්ෂයි උන්වහන්සේ. ඒ තරම් පෞරුෂයක් දක්ෂතාවයක් හැකියාවක්. අතනදී හොරෙක් වෙන්නේ අනිත් කට්ටියට අනුගත වෙලා. දැන් බලන්න බෝධිසත්ව චරිතයේ පවා මෙහෙම උඩ පල්ලේ යන්න පුළුවන් නම් අපි ගැන කවර කතාවක්. ඒකට ඕක තමයි සසර ස්වභාවය. මේකෙන් මට කියන්න ඕනේ මේ සසර චිත්ත ප්‍රවාහය එකක් ලෙස ගත්තට භවෙන් භවයට මේක කැඩෙනවා. භවෙන් භවයට වැඩ කරන චිත්ත ප්‍රවාහය ගොඩාක් වෙනස්. එකම ප්‍රවාහයේ සම්බන්ධතාවය නිසා නමුත් චරිත ලක්ෂණ වෙනස්, ගතිගුණ වෙනස්, ස්වභාව වෙනස්, හැකියාවන් වෙනස්. අපිට හිතෙන්නේ කොහොමද දන්නවද? මම පින් කරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේ විදිහටම ඒ ටිකත් කරගෙන විනෝදෙන් ඉන්නවා. මේ එහෙම නැහැ. ඒ වෙනම හිතක් එදාට. එදාට වෙනම කෙනෙක්. මේ සිල්ගුණ පුරණ මහා තෙරවරු දිව්‍ය ලෝකෙ ගිහිල්ලා පංචකාමයේ පහවදා භුක්ති විඳිනවා. ඒක තමයි හැටි. එදාට පාළ වෙන්නේ දිව්‍ය හිත. ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳට සිල්ගුණලා මොකක් හරි අකුසලයක් වෙලා මෙලා බල්ලෙක් වුණා කියන්නේ සිංහෙක් වුණා. එදාට මේ සත්තු මරන්න තුවින් නැහැ. සතා මරලා කනවා එදාට.
මොකද හේතුව ඒ ප්‍රතිසන්දිය ගෙන දීපු කර්මය සහ ඒ ඒ භවයට අදාළ ගති ස්වභාවයකට කියනවා අපි එක්තරා නියමයක් එක ධර්ම නියමයක් එක යෝනි නියමයක් කියලා භව නියමය ගති නියමය ඒකත් ඉක්මවන්න බෑ අපිට ඒ නිසා මිනිස්සෙක් වුණා මිනිස්ස ගති තියෙන්නේ අපිට බල්ලෙක් වුණා දවසට බලු ගති තියෙන්නේ කුටියෙක් වුණා දවසට කුටි ගති තියෙන්නේ සිංහෙක් වුණාම සිංහ ගති තියෙන්නේ ඒ නිසා මේ සසර එකක් ලෙස කතා කරාට භවෙන් භවයට මේක කැඩෙනවා කියලත් මතක තියාගන්න. කැඩෙනවා කියන්නේ අලුත්ම භවයක් නෙවෙයි. ඒකේ ඇතුලේ වෙනස්කම් හිටිනවා. එහෙමනම් දැන් එතකොට අපිට තේරෙනවා මේ සසර කියන්නේ එහෙට මෙහෙට යන උඩ යන පහළ යාට යන නිශ්චිත භාවයක් නැති මහ දැවැන්ත ගමනක්. ඒ නිසානේ සංසාර කිව්වේ සරදි කියන්නේ හැසිරෙනවා. සංසං කියන්නේ පිළිවෙලක් නැහැ. එහෙට මෙහෙට එහෙට මෙහෙට යනවා. එතකොට ඉතින් নানা ප්‍රකාර දේවල් සිද්ධ කරනවා. බෝධිසත්ව චරිතයෙන් ඕනතරම් තේරුම් ගන්න පුළුවන් සමහර අවස්ථාවලදී වෙච්ච අකරතැබ්බි. සමහර ජීවිතවල ගත කරපු හැටි, තිරිසන් ජීවිතවල ඉපදිච්ච හැටි. සංසාරය කියන්නේ මෙහෙම කතාවක් වෙනතුනේ.